ආයුබෝවන් හොට් කිචන් YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. අන්න යාළුවනේ අද මම ගෙනාවා රස්ම රස කප්කේක් හදාගන්න විදිය. ඉතින් මේ චොකලට් කප්ක හදන්න වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යන්නේ නැහැ. ඔයාලට ඉතාම අඩු මුදලකට ඉක්මනින්ම මේක හදාගන්න පුළුවන්. ඒ වගේමයි මම මේක අද හදන්නේ බෝමි තෙල් ලිපේ. දැන් අපි යමු කොහොමද මේක හදාගන්නේ කියලා බලන්න. මුලින්ම මම බෝල් එකකට බිත්තරයක් කඩාගත්තා. දැන් මම ඒක හොඳට විස් කරගන්නවා. මෙතෙන්දි බිත්තරය හොඳට පෙන එනකන් විනාඩි 5ක් වගේ විස් කරගන්න ඕන. දැන් මම මේකට සීනි ග්‍රෑම් 140කුත් එකතු කරගත්තා. ඉතින් මම මේ දාන සීනි ප්‍රමාණයෙන් අපේ චොකලට් කප් කේක් ටික පැන් රස වැඩිත් නැතුව අඩුත් නැතුව සාමාන්‍ය ප්‍රමාණයට තමයි තියෙන්නේ. පැන් රස ටිකක් අඩුවෙන් ගන්න කැමති නම් ඊට වඩා සීනි ටිකක් අඩු කරගන්න. මේ පේනවනේ යාළුවනේ දැන් අපේ හොඳට බිත්තර ටිකයි සීනි ටිකයි හොඳට විස්ක් වෙලා තියෙන්නේ. ඒ වගේමයි ඔයාලට ගෙදර විස්ක් එකක් නැත්නම් ඔයාලට පුළුවන් මේකට ගෑරප්පුවක් පාවිච්චි කරන්න. දැන් අපි පාම්පිටි ටික හලාගනිමු. මම මෙතන පාම්පිටි ග්‍රෑම් 140ක් අරගෙන තියෙනවා. දැන් මම ඒකට බේකින් සෝඩා තේ හැඳි කාලකුයි බේකින් පවුඩර් තේ හැන්දකුයි එකතු කරගත්තා. දැන් මම ඒකට කොකෝවා පවුඩර් මේස හැඳි 3ක් එකතු කරනවා. ඉතින් මේ විදියට චොකලට් කප් කේක් හදාගත්තම හරිම රසයි. ඉතින් මේක හදන්නත් හරිම ලේසි. මේ වගේ මුලින්ම මේ ටික හලා ගන්න. දැන් අපි හලාගත්තු මිශ්‍රණය ටික ටික අපේ බිත්තර මිශ්‍රණයට දාලා කලවම් කරගන්න. මෙතනදී ඔයා මේ සේරම පිටි ටික එක සැරේ දාන්න එපා. දෙසරකට වගේ දාලා හොඳට කලවම් කරගන්න. මේ දවස්වල ඉතින් ගෑස් හොයාගන්නත් අමාරුයිනේ. ඒ නිසා ඔයාලට මේක ස්ටීම එකේ හදන නිසා දර ලිපේ බෝමි තෙල් ලිපේ වුණත් හදාගන්න පුළුවන්. ඒ වගේමයි ඔයාලට රයිස් කුකර් පොට් එකේ තියෙන ස්ටීමර් කොටස් තියෙනවා නම් ඔයාලට මේක ඒකේ වුණත් හදාගන්න පුළුවන්. හරිම ලේසි. ඒ වගේමයි හරිම රසයි. මම මේ කියන අමුද්‍රව්‍ය ප්‍රමාණවලින්ම දාගෙන හදාගත්තම ඕනම කෙනෙකුට මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන්. දැන් අපි හලාගනිපු ඉතුරු පිටි ටිකත් එකතු කරලා හොඳට කලවම් කරගනිමු. මේකට දැන් මම වතුර පොඩ්ඩක් එකතු කරා. මේ වගේ මිශ්‍රණය කලවම් කරන්න බෑනේ. හොඳ ඝනගතියට එන උකු මිශ්‍රණයක් අපිට ඕන. ඒ නිසා අපිට පුළුවන් මේකට වතුර පොඩ පොඩ එකතු කරලා කලවම් කරගන්න. එක සැරේ වතුර දාන්න එපා. එහෙම නම් තියාරු මිශ්‍රණයක් ඒවි. ඔයාලට තේරෙනවනේ පිටි මිශ්‍රණය හදාගනිද්දි මේ පාම් පිටි ටික ඔක්කොම හොඳට චොකලට් පාට වෙනකන් කලවම් කරගන්න පුළුවන් වෙන්න ඔයාලා වතුර පොඩ පොඩ දාගන්න. ඔයාලට මේකට වතුර වෙනුවට සුදු කිරි උණත් යදා ගන්න පුළුවන්. තාම අපේ කේක් එකේ පදම මදි. දැන් මම මේකට පොල් තෙල් මේස හැඳි 2ක් එකතු කරගත්තා. දැන් මම මේකට වැනිලා වලින් තේ හැන්දකුත් එකතු කරා. එකතු කරන මේ හොඳට කලවම් කරා. පේනවනේ යාළුවනේ මෙන්න මේක තමයි අපේ චොකලට් කප් කේක් හදන්න ඕන පදම. මෙන්න මේ වගේ ගානට එනකන් ඔයාලා හදාගන්න.
මේ පේනවනේ මේ වගේ හැන්දෙන් කරකවල ගත්තම මෙහෙම පහලට පටිපටි වගේ වැටෙනවා නම් ඒක තමයි පදම. ඒ පදම එනකන් ඔයාලා වතුර පොඩ පොඩ දාලා හදාගන්න. දියාරු මිශ්‍රණයක් නම් හදාගන්න එපා. මම මේකට අරගෙන තියෙන්නේ සීනක්කු කප්. ඔයාලට කප්කේක් ට්‍රේ එකක් තියෙනවා නම් ඒක ගන්න පුළුවන්. මම මේකට කප්කේක් ලයිනර්ස් දාගත්තා. ඔයාලට කප්කේක් ලයිනර්ස් නැත්නම් ඒව නොදා වුණත් මේක පොල් තෙල් ටිකක් ගාලා හදා ගන්න පුළුවන්. දැන් අපි හදාගත්තු බැටර් එක මේ කප්කේක් ලයිනර්ස් වලට දාගමු. ඒ වගේම යාළුවනේ ඔයාලට මේ සීනක්කු කප් එහෙම ගෙදර නැත්නම් ඔයාලට පුළුවන් මේක තේ කෝප්පු වල හදා ගන්න. තේ කෝප්පු වල පොන්තර පොල් තෙල් ටිකක් ගාලා මේ මිශ්‍රණය දාලා ස්ටීම් කරගන්න. කප්කේක් ලයිනර්ස් වලට මේ චොක්ලට් බැටර් එක දාගනිද්දි උඩට මෙන්න දාගන්න එපා. මේ වීඩියෝ එකේ පෙනෙන ප්‍රමාණයට වගේ දාගන්න. මම මේ වෙලාවේදී මගේ ස්ටිමර් එකට වතුර එකක් කුණු වෙන්න තියලා තියෙන්නේ. දැන් මම මේ කප්කේක් ටික අඩුක් කරගන්නේ ස්ටිමර් එකට. ඉතින් ඔයාලට ස්ටීමර් එකේ පොට් එකට වතුර එකක් කුණු වෙන්න තියලා ඊට පස්සේ මේ ටික අඩුක් කරගෙන ස්ටීම් වෙන්න තියන්න පුළුවන්. විනාඩි 40ක් වගේ යනකොට මේ ටික හොඳට ස්ටීම් වෙනවා. ඒ වගේමයි ඔයාලා පාවිච්චි කරන ලිප්පේ ගින්දර අඩු වැඩි ප්‍රමාණය මත ස්ටීම් වෙන වෙලාව වෙනස් වෙනවා. දැන් මේ විනාඩි 40කට පස්සේ මගේ කප්කේක් ටික හොඳට ස්ටීම් වෙලා හොඳට පිම්බිලා ඇවිල්ලා තියෙනවා. පේනවනේ යාළුවනේ, හරිම ලස්සනට තියෙනවා. ඒ වගේමයි ඔයාලා මේක භූමි තෙල් ලිපේ වගේ හදාගන්නව නම් ලිපේ ගින්දර උපරිම ප්‍රමාණයට වැඩි කරගන්න. මේ වගේ ටූත් පික් එකක් ගහලා බලන්න. ලිපෙන් බාගන්න කලින් ඒ වගේ ටූත් පික් එකක් ගහලා බලලා ටූත් පික් එක ක්ලියර් ගතියට එනව නම් කප්කේක් ටික හොඳට තැම්බිලා තියෙන්නේ. ඉතින් ඔයාලට හරිම ලේසියෙන් මේ කප්කේක් ගෙදර හදාගන්න පුළුවන්. හරිම රසයි. ඒ වගේම හොඳ සොෆ්ට් එකට තියෙනවා. ඔයාලට බබාලගේ බර්ත්ඩේ පාටියකට වුණත්, හවස තේබන වෙලාවට වුණත්, ගෙදරට විශේෂ අමුත්තෙක් එන වෙලාවකට වුණත් ලේසියෙන්ම මේ කප්කේක් හදාගන්න පුළුවන්. හරිම රසයි. වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යන්නෙත් නැහැ. ඔයාලට මේක ඕනම් විපින් ක්‍රීම් හරි බටර් අයිසින් හරි උඩට දාලා ලස්සනට සරස ගන්නත් පුළුවන්. බලන්නකෝ මේ අපේ කප්කේක් එක කොච්චර සොෆ්ට් එකට තියෙනවද කියලා. ඉතින් මගේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. ආයෙත් දවසක රසවත් වීඩියෝ එකකින් හමු වෙමු.